සාර්ථක බංගලාදේශ සංචාරකවරලා ලංකාවට අපු චන්දික ඇවිත් කිව්වේ මේ අය දිගටම කණ්ඩායමේ ඉන්නව නම් දකින්න ලැබෙන එකක් නෑ. වැඩ පෙන්නන අය ඇතුළට ගන්නත් වැඩ බැරිය එළියට දාන්නත් ක්‍රමයක් හදනවා කියලා. අපි මේ කියන්නේ යන්නේ ඒ විදිහට මේ පාර පළමු පෙළ තරඟාවලියේ සුපිරි දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෝ 5 දෙනා ගැන. අපි කියන්නේ මේ අය එකපාරම කණ්ඩායමට දාන්න ඕන කියලා නෙමෙයි. අලුත් දක්ෂයෝද්දි මෙයාලා ගැනත් අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා. දේශීය පිටියේ ප්‍රතිකරුව අතර 5 වෙනි ලකුණු අරගෙන තියෙන චාමර සිල්වා. චාමර කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනය කළ ක්‍රීඩකෙක්. චාමර තරඟ 9කදී ලකුණු 732ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 56ක් රඳවාගෙන. චාමර ශතක 3ක් එක්ක අර්ධ ශතක 3කුත් අරගෙන තියෙනවා. ප්‍රතිකරුව අතර 4 වෙනි තැනේ ඉන්නේ ශිහාන් ජයසූරිය. තරඟ 8කදී ශිහාන් ලකුණු 740ක් අරගෙන තියෙන්නේ 57ක සාමාන්‍යයක් එක්ක. ශතක 2ක් වගේම අර්ධ ශතක 5කුත් ශිහාන් ගත්ත මේ ලකුණු අතරට එකතු වෙනවා. මේ තරඟාවලියේ තුන් ඉරියව්වෙම වැඩ පෙන්නපු ක්‍රීඩකයෙක් ශිහාන් කියන්නේ. ඉස්සරහට එන තරඟාවලිවල ශිහාන්ට අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. ඔහුගේ මේ සුපිරි හැකියාවත් එක්ක. ප්‍රතිකරුව අතර 3 වෙනි තැනේ ඉන්නේ කෞෂාල් සිල්වා. කෞෂාල් තරඟ 8කදී ලකුණු 743ක් ගනිද්දී ශතක 3ක් වගේම අර්ධ ශතක 1කුත් වාර්තා කරලා තියෙනවා. කෞෂාල්ට නම් ජාතික කණ්ඩායමේ ලැබුණ අවස්ථාව එක්ක තව අවස්ථාවක් ලැබෙයිද කියලා සැකයකුත් තියෙනවා. ප්‍රතිකරුව අතරේ 2 වෙනි තැනේ ඉන්නේ තාමත් අවුරුදු 25ක් වන ඔසඳ ප්‍රනාන්දු. මේ තරඟ වාරයේ තරඟ 10කදී ලකුණු 817ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 54කුත් තියාගෙන ඔසඳ ශතක 3ක් වගේම අර්ධ ශතක 3කුත් වාර්තා කරලා තියෙනවා. ප්‍රතිකරුව අතරේ පළවෙනි තැනේ ඉන්නේ සචිත්‍ර සේරසිංහ. සචිත්‍ර මේ තරඟාවලියේ තරඟ 10කදී ලකුණු 901ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 53ක සාමාන්‍යයක් හඳවාගෙන. ශතක 3ක් එක්ක අර්ධ ශතක 6ක් අරගෙන තියෙන සචිත්‍ර පිටදඟ පන්දු යවන්නෙක් විදිහට අධක්ෂතා පෙන්නලා ජාතික කණ්ඩායමට එන්න අවශ්‍ය වැඩ පෙන්නලා තියෙන්නේ. බඩත් හදාගත්තු සචිත්‍රට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව වැඩි දුරක නැහැ කියලා තමයි අපට පේන්නේ. මෙයාලා හරි මෙතන නැති අය හරි කෙනෙක් ජාතික කණ්ඩායමේ ඉන්න ඕන කියලා හිතෙනවා නම් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ක්‍රිකට් පිටි සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවම අපේ channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන රතු පාට බටන් එක click කරලා අපිව subscribe කරන්නත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.